ශ්‍රී ලංකාව මේ වෙනකොට වැටලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක රුපියල් වලින් වැටුපක් ගන්න මිනිස්සෙට මේ වෙනකොට ජීවත් වෙන්න ඉතාමත් අමාරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ රුපියල් වලින් වැටුපක් ගන්න මිනිස්සෙට අමාරු වෙන්නේ ඒගොල්ලන්ට බොහෝ වෙලාවට තියෙන්නේ මේ වැටුප විතරයි. ඒගොල්ලන්ට පැසිව් ඉන්කම් එකක් නැහැ. එහෙමත් නැත්නම් වෙනත් බිස්නස් එකක් නැහැ. වෙනත් කිසිම දෙයක් නැහැ. මේ රුපියල් වලින් ගන්න වැටුප විතරයි මේ මිනිස්සයාට හැමදාම ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ හින්දම ඕ ලෙවල් ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් පැසිව් ඉන්කම් එකක් පටන් ගත්තනම් ඔයාලට පුළුවන් අවුරුදු 5ක් අවසානයේදී ඒ පටන්ගත්තු ව්‍යාපාරයෙන් හොඳ ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන ඒ ප්‍රොෆිට් එකයි ඔයාලගේ ව්‍යාපාරය හෝ ඔයාලගේ ජොබ් එකත් එක්ක ලැබෙන මුදලයි එකතු කරලා ඒ මුදල් වලින් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න. ඉතින් අද බලමු මොනවද මේ පැසිව් ඉන්කම් ක්‍රම පහ. ඒ වගේම මේව ඔයාලට පටන් ගන්න පුළුවන්ද, පටන් ගන්න ඕන මේව පටන් ගන්නෙ කොහොමද, ඒ වගේම මේ වලින් මොන විදිහටද ලාභ හම්බ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ මේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි අද මේ කතා කරන පැසිව් ඉන්කම් මාර්ග පහම ක්‍රියාත්මක කරන්න ඔයාලට රුපියලකවත් මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේකේ විශේෂත්වය. ඒ වගේම මම අද මේ කන්ටෙන්ට් එක මේ විදිහට නිර්මාණය කරන්නත් හේතුව මේ වෙනකොට බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක ලංකාවේ මිනිස්සුන්ට හීනයක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දම රුපියලක්වත් වියදම් නොකර ඔයාලට පටන් ගන්න පුළුවන් බිස්නස් පහක් තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඒ වගේම මෙතනදී මගේ පර්සනල් අත්දැකීම, එහෙමත් නැත්නම් මගේ පෞද්ගලික අත්දැකීමත් මම මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. මොකද මේ ඉන්කම් සෝසස් පහෙන්, එහෙමත් නැත්නම් මේ පැසිව් ඉන්කම් පාර්ට්ස් පහෙන් හතරක් හෝ තුනක් මම මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් ඒ දේවල් ගැනත් මම ඉස්සරහට කියන්නම්. එහෙනම් වැඩි කතා බහ නැතුව මාස්ටර් ටෙක්ව තාම subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න, පහළ රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video segmentම ඔයාලා ගාවටම notification එක විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව අද බලමු මොනවද මේ passive income parts පහ කියලා. ඉතින් මේ passive income parts පහෙන් මම පළවෙනි එක විදිහට තෝරගත්තේ Facebook groups සහ Facebook pages. මොකද මේ වෙනකොට ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට Facebook profile එකක් තියෙනවා. ඒ වගේම මේ Facebook profile එකට access තියෙනවා groups හදන්න, ඒ වගේම pages හදන්න. ඉතින් මේ දේ කිව්ව ගමන් මේ වීඩියෝ එක skip කරලා යන්න එපා. මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. අහගෙන හිටියොත් ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඔයාලට Facebook profile එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් Facebook page එකක් නිර්මාණය කරන්න, ඒ වගේම Facebook group එකක් නිර්මාණය කරන්න. ඉතින් ඇත්තටම මේක comedy side එකට යනවටත් වැඩිය මේක educational, ඒ වගේම මේකෙන් මොකක් හරි දැනුමක් ගන්න පුළුවන් විදිහට Facebook page එක හා group එක නිර්මාණය කරගත්තොත් එහෙම ඔයාලට අවුරුද්ද දෙකක් තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ Facebook page එක group එක වැඩි දියුණු කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයාලට ඒ විදිහ එකක් පටන් ගන්න හැකියාවක් නැත්නම් comedy side එකෙන් හරි කමක් නැහැ මේ වගේ Facebook page එක group එකක් නිර්මාණය කරන්න. නිර්මාණය කරලා අවුරුදු දෙක තුනක් යනකම් මේකට ඕඩියන්ස් එක රැස් කරන්න, කන්ටෙන්ට් දදා මේකට ඕඩියන්ස් එක රැස් කරන්න. මේකට ඕඩියන්ස් එක රැස් කරලා සාමාන්‍යයෙන් ඕඩියන්ස් එක ලක්ෂ 2ක් 5ක් වගේ ප්‍රමාණයක් එනකොට ඔයාලට පුළුවන් මේක හරහා මුදල් උපයන්න පටන් ගන්න. ඉතින් ඇත්තට මේක අද පටන් අරගෙන හිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකටත් අවුරුදු 5ක් හෝ 6ක් අනිවාර්යයෙන්ම ගත වෙනවා. මොකද Facebook page එක build up කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. දවස ගානේ content දාන්න ඕනේ, හැමතිස්සම update කරන්න ඕනේ, ඒ වගේම content හදන්න ඕනේ, අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ වගේ ලොකු process එකක් තියෙනවා. ඉතින් මේ වගේ process එකක් අවසානයේදී අවුරුදු 2 3ක් අවසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ Facebook page එක හරහා මුදල් උපයන්න, ඒ වගේම ලංකාවේ ඉන්න ඇඩ් දාන්න කැමති. එහෙමත් නැත්නම් ඔයාලට මේ ලංකාව ඇතුලේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක නිරූපණය කරලා ඔයාලට පුළුවන් මේ pages groups හරහා මුදල් උපයන්න. ඉතින් ඇත්තට මේ දේවල් කරන්න ඔයාලට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. මොකද Facebook page එක group එකක් හදනවා කියන එක ඉතාමත් සරල දෙයක්. ඉතින් ඔයාලට YouTube video එකක් බලුවොත් එහෙම කොහොමද මේ නිර්මාණය කරන්නේ කියලා ඔයාලට ගොඩාක් videos මේ වෙනකොට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ හින්දා අදම පටන් ගන්න, අදම Facebook group එකක් page එකක් දෙකක් හදන්න, දෙකක් හදලා මේකට හොඳ content upload කරන්න, මේක නොකඩවා සිදු කරන්න. අවුරුද්දක් දෙකක් තුනක් මේක නොකඩවා සිදු කරලා ලක්ෂ 5ක් විතර audience එකක් build වුණාට පස්සේ ඔයාලට පුළුවන්
ඔයාලගේ ඔඩියන්ස් එක ඔෆර් කරලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වර්ටයිසින් පාර්ට් එක ඔයාලට ගන්න. ඉතින් මේ ඇඩ්වර්ටයිසින් වලට ඔයාලට කොච්චරක් ගෙවනවද කියන එක තීරණය වෙන්නේ ඔයාලට ඉන්න ඔඩියන්ස් එක මත. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ඇක්ටිව් ඔඩියන්ස් එක රීච් එක ගොඩක් හොඳට තියෙනවා නම් ඔයාලට ගොඩක් ලොකු මුදලක් මේකේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක හරහා උපය ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි පළවෙනි මෙතඩ් එක. දෙවෙනි මෙතඩ් එක තමයි ඔයාලා දන්න පාත් එකකින් ඊ-බුක් එකක් හරි කෝස් එකක් හරි නිර්මාණය කරන්න. දැන් මෙතනදී අහන්න එපා මම මොන පාත් එකෙන්ද කරන්න ඕනේ කියලා. ඔයාලා දක්ෂ ඕනම පාත් එකකින් මේක නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මම මගේ අත්දැකීම කියන්නම්. මම මීට මාස 6 2 3කට කලින් කෝස් එකක් පටන් ගත්තා Microsoft Office package එක උගන්නන කෝස් එකක්. ඉතින් මම මේක පටන් ගන්නකොට හිතුවේ මේක ඇත්තරම වැඩක් නැති දෙයක් වෙයි මට මේකට ළමයි දෙන්නේ කාව කියලා තේරුමක් නැහැ මේකට ළමයි අඩුම මට පටන් ගන්නව නම් 10 දිනක්වත් 15 දිනක්වත් ඉන්න ඕනේ මෙහෙම හිතලා මම පටන් ගත්තට පස්සේ පළවෙනි ක්ලාස් එකට මට ආවේ ළමයි දෙන්නයි ඉතින් ඒ ළමයි දෙන්නකින් කොහොම හරි මම ක්ලාස් එක කරලා ඉවර වෙනකොට ඊළඟ ක්ලාස් එකේ බැජ් එකට මට ගොඩක් ළමයි හැදිලා හිටියා ඒ කියන්නේ මම ඇත්තරම Facebook advertising කියන පාර්ට් එක භාවිතා කරා මේ මෙතඩ් එක යූස් කළා තමයි මේ වගේ කෝස් එකකට ගත්තේ හැබැයි ගොඩක් වෙලාවට මේ ළමයින්ට තිබුණ ගැටලුවක් තමයි මේගොල්ලන්ට මම කියන ටයිම් එකට ක්ලාස් එකට ජොයින් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒකටත් මම සොලියුෂන් එකක් හොයාගත්තා. ඉතින් මම කරේ මේක රෙකෝඩ් කරපු වීඩියෝ සෙට් එකක් Google Drive එකේ ඒ වගේම වෙනත් හොස්ටින් මාර්ගයක් හරහා හොස්ට් කරලා තියලා මුදල් ගෙවන කට්ටියට ඒ හොස්ටින් හරහා මේ වීඩියෝ පටමාලාව ලබා දෙන එක. ඉතින් මේක හරහාත් මම නිර්මාණය කරපු කෝස් එක හරහා මේ වෙනකොට මම මුදල් උපයනවා. ඒ වගේම ඔයාලටත් පුළුවන් ඔයාලා දන්න පාත් එකක් හරහා මේ දේවල් සිදු කිරීම තුලින් ඔයාලා දන්න විෂයක් හරහා මේ දේ සිදු කිරීම තුලින් ඔයාලගේ ඔඩියන්ස් එකට එහෙමත් නැත්නම් ඔයාලගේ වටේ ඉන්න කට්ටියට මේ කෝස් එක විකුණලා එහෙමත් නැත්නම් ඔයාලගේ දැනුම විකුණලා මුදල් එකතු කරගන්න. ඉතින් ඇත්තටම මේකත් දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳට මහන්සි වෙලා ඔයා කෝස් එක බිල්ඩ් කරන්න ඕනේ. කෝස් එක බිල්ඩ් කරන්න කලින් හොඳ කෝස් අවුට්ලයින් එකක් හදන්න ඕනේ. ලෙක්චර් මටීරියල්ස් හදන්න ඕනේ. ඊට පස්සේ තමයි රෙකෝඩ් කරන්න ඕනේ. ඉතින් රෙකෝඩ් කරනකොටත් ඔයාලා ළමයින්ට හොඳට තේරෙන විදිහට මේ හැම දෙයක්ම කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දුන්නොත් තමයි ඒ ළමයා තව ළමයෙක්ට මේ කෝස් එක කියලා මේ කෝස් එකට යන්න කියලා එයාව පොළඹවන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ වගේ එක ගෲප් එකක් හරහා තවත් ගෲප්ස් කිහිපයක් නිර්මාණය කරගන්න. ඇත්තටම මේක පැසිව් ඉන්කම් එකක් කියලා කිව්වට මේ කෝස් නිර්මාණය කරන එක මේ වෙනකොට දවසින් දෙකෙන් කරන්න හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා අඩුම ටාගට් එක තියාගන්න අවුරුද්දකින් මේ දේ සෙල් කරනවා කියලා. ඔයාලා මහන්සි වෙලා හොඳ කන්ටෙන්ට් එකක් හැදුවොත් එහෙම ඔයාලා කන්ටෙන්ට් එක හොඳ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙන ඉඩ තියෙනවා. මොකද මේ වෙනකොට ඔයාලට Facebook එකේ ගිහින් බලා ගන්න පුළුවන් ට්‍රේඩින් කෝසස් හැමතැනම තියෙනවා. ඒ වගේම බයිනරි ට්‍රේඩින්, Binance ට්‍රේඩින් කෝසස් හැමතැනම තියෙනවා. ඒ වගේම තවත් ට්‍රේඩින් මෙතඩ්ස් ගැන කෝසස් තියෙනවා. ඉතින් ඒ හින්දා හැමදෙස්සෙම රැල්ලට යන්නේ නැතුව කවුරුත් ටාගට් කරන්නේ නැති ෆීල්ඩ් එකක කෝස් එක නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේ කෝස් එක ඉංග්ලිෂ් වලින් නිර්මාණය කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක මේකට ඇට්‍රැක්ටිව් කරගන්න. ඒ වගේම මේ ලියන ඊ-බුක් එකත් ඔයාලට පුළුවන් නම් ඉංග්ලිෂ් වලින් ලියන්න. ඔයාලට පුළුවන් මේක ඉන්ටර්නැෂනලි ඔයාලගේ ඊ-බුක් එක සෙල් කරන්න. ඉතින් ඒ හින්දා මේ දේවල් ගැන හොඳ අයිඩියා එකක් ඇති කියලා මම හිතනවා. ඉතින් පුළුවන් නම් try කරලා බලන්න. හදන්න කෝස් එකක් එහෙමත් නැත්නම් ලියන්න ඊ-බුක් එකක් ලියලා අවුරුදු 5ක් යනකම් බලාගෙන ඉන්න. ලියලා ඒ අදාළ සයිට්ස් වලට අප්ලෝඩ් කරලා ඒක අමතක කරලා ඉන්න. අවුරුදු 5කින් චෙක් කරලා බලන්න ඔයාලට හොඳ මුදලක් උපය ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අමතක කරන්න කිව්වට හැමදෙස්සෙම මේක ගැන අප්ඩේට් එකේ ඉන්න. එන අලුත් දේවල් අප්ඩේට් කරන්න. එහෙම කරාට පස්සේ ඔයාලගේ කෝස් එක ගොඩක් උඩට එනවා. ඒ වගේම යම් කිසි දවසක ට්‍රෙන්ඩ් එකක් වුණත් එහෙම මේක විගුණලා ඔයාලට හොඳ මුදලක් උපය ගන්න හැකියාව හම්බ වෙනවා. අංක 3 තමයි ස්ටොක් ඉමේජස් සෙල් කරන එක. ඔයාලගේ මොබයිල් ෆෝන් එකක් හරි කැමරාවක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලා එදිනෙදා ජීවිතේ ගන්න ඡායාරූප හොඳ ක්වොලිටි ඡායාරූප ඔයාලට පුළුවන් ස්ටොක් ඉමේජස් සෙල් කරන වෙබ්සයිට් එකකට අප්ලෝඩ් කරලා ඒ ඉමේජස් සෙල් වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් මේකත් ඇත්තටම හොඳ පැසිව් ඉන්කම් පාත් එකක්. මොකද මේ වෙනකොට මම මේකත් try කරගෙන යනවා. ඒ වගේම මම මේකේ මුදල් උපයලා තියෙනවා. මම ගොඩක් වෙලාවට Shutterstock වගේ වෙබ්සයිට් වල තමයි මේ දේ කරන්නේ. ඉතින් Shutterstock වල මගේ ඉමේජස් වලට හොඳ සේල් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් හොඳ PNG පැක් එකක් එහෙම හදන්න. මේ PNG පැක් වලට මේ වෙනකොට ගොඩක් ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා graphic designers ලා අතරේ. ඉතින් graphic designers ලට එවලි PNG එකක් හදලා එයාලගේ ඩිසයින්ස් වලට ඇඩ් කරනවට වැඩිය මේ වගේ PNG ෆයිල් පැක් එකක් බයි කරන එක මෙයාලට ගොඩක් ලාභ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් නම් PNG ෆයිල් සෙට් එකක් එහෙමත් නැත්නම් ස්ටොක් ඉමේජස් සෙට් එකක් ස්ටොක් ඉමේජස් සෙල් කරන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න අවුරුදු 5ක් 4ක් අවසානයේදී මේ හරහත් ඔයාලට ලොකු මුදලක් උපය ගන්න හැකියාව තියෙනවා. අංක 4 තමයි ඔයාලට පුළුවන් මේ වෙනකොට සමාජයේ පවතින ප්‍රශ්නයකට එහෙමත් නැත්නම් ගැටලුවකට විසඳුමක් හොයාගන්න. ඉතින් මේකට උදාහරණයක් තමයි ගොඩක් වෙලාවට ගිය අවුරුදු කිහිපේ ගොඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මාතෘකාවක් තමයි කැන්සර් වලට ඉන්ජෙක්ෂන් එකක් හොයාගත්තු එක. ඉතින් ඒක මේ වෙනකොට මුළු ලෝකෙම වැඩ කරගෙන යනවා. ඒ වගේම ඉතින් මම මෙතනදී ඔයාලට මෙන්ෂන් කරන්න හිතුවේ
පුළුවන් මේ වෙනකොට සමාජයේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න ට්‍රයි කරන්න. ඒ වගේම ඒකට මොඩල් එකක් නිර්මාණය කරන්න, ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් නිර්මාණය කරන්න. මේ විදිහට නිර්මාණය කළා ඔයාලට පුළුවන් නම් පේටන් බලපත්‍රය ගන්න. මේකට ඔයාලට පුළුවන් මේ පේටන් බලපත්‍රය යම්කිසි ආයතනයකට විකුණලා ජීවිත කාලෙම ඔයාලට යම්කිසි මුදලක් ගෙන්න ගන්න. ඉතින් මේකත් හොඳ පැසිව් ඉන්කම් පාත්‍යක් විදිහට තමයි මම නම් දකින්නේ. ඉතින් ඇත්තටම මේ දේ කරන්න ටිකක් අමාරුයි. මොකද සමාජයේ තියෙන ප්‍රශ්නයක් මේ වෙනකොට හොයාගන්නවා කියන එක ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට සමාජය ඇතුලේ ජීවත් වෙන එකක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා සමාජය ඇතුලේ ජීවත් වෙන එකක් චැලෙන්ජ් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට මේ ප්‍රශ්නයක් අඳුනගන්නවා කියන එක ඉතාමත් පහසු වෙයි කියලා මම හිතනවා. ඉතින් පුළුවන් නම් ප්‍රශ්නයක් අඳුනගන්න, අඳුනගෙන ඒකට විසඳුමක් ඉදිරිපත් කිරීම තුළින්, ඒකට මොඩල් එකක් නිර්මාණය කිරීම තුළින් සහ ඒකට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හදලා මෙන්න මේකයි තියෙන විසඳුම කියලා ඉදිරිපත් කිරීම තුළින් ඔයාලට ඒ අදාළ ගැටලුවට පේටන් බලපත්‍රය හිමි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ පේටන් බලපත්‍රේ ඕන තරම් කම්පැනි ඉන්නවා පේටන් බලපත්‍ර මිලදී ගන්න. ඒ වගේ මිලදීගෙන ඔයාලගේ මොඩල් එක ඩෙවලොප් කරලා විකුණලා ඔයාලට මුදලක් ලබා දෙන්න ඕන තරම් කම්පැනිස් මේනකොට ලංකාවේ ඉන්නවා. ඉතින් පුළුවන් නම් මේක ට්‍රයි කරලා බලන්න. මේකත් හොඳ පැසිව් ඉන්කම් පාත් එකක්. අංක 5 තමයි ගොඩක්ම ලේසි වැඩක්. ඔයාලට වාහනයක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනේ ඇඩ්වර්ටයිසින් තින් සඳහා භාවිතා කරන්න දෙන්න. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති ඡන්දේ කාලෙට එහෙම ඡන්දේක වාහනවල පිටිපස්සේ ගොඩක් වෙලාවට ඡන්ද පූර්ව වගේ දේවල් අලවලා තියෙනවා. ඉතින් මේවට සමහර වෙලාවල් වලට මේ වාහනවල අයිතිකාරයාට ගොඩක් ලොකු මුදලක් ගෙවනවා මේවා අලවගෙන ඉන්නවට. ඉතින් ඒ හින්දා මේක ඇත්තටම ගොඩක් ඉෆෙක්ටිව් නැහැ ලංකාවට. හැබැයි පුළුවන් නම් ට්‍රයි කරලා බලන්න. මේ වගේ දේවලුත් කරන කට්ටිය මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් එහෙමත් නැත්නම් මේ වාහනවල ඇඩ්වර්ටයිසින් කරන පාට් එක හින්දාත් යම්කිසි මුදලක් ඔයාලට මාසිකව ගෙන්න ගන්න හැකියාව තියෙනවා ඔයාලගේ වාහනේ ඇඩ්වර්ටයිසින් වලට ලබා දීලා. ඉතින් මෙතනදී ඔයාලගේ වාහනේ දෙන්නේ නැහැ ඇඩ්වර්ටයිසින් වලට. ඔයාලගේ වාහනේ පිටිපස වීදුරු හරි ඉස්සරහ වීදුරේ උඩ කොටස හරි ලබා දෙනවා ඒ අදාළ කෙනාගේ ඇඩ්වර්ටයිසින් පාට් එකට. ඉතින් ඒ ඇඩ්වර්ටයිසින් පාට් එක ඔයාලගේ වාහනේ ඔයාලා එයා එපා කියනකම් ඔයාලා ඒක අලවගෙන ඉන්න ඕනේ. ඉතින් මෙහෙම කරලත් ඔයාලට පුළුවන් මේ විදිහට මාසිකව යම්කිසි මුදලක් ගෙන්න ගන්න. ඉතින් මෙතනදී නම් ඇත්තටම ලොකු ඉන්කම් එකක් ගන්න හම්බ වෙන එකක් නැහැ. හැබැයි යම්කිසි අවස්ථාවල එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් සමහරවිට වාහන වලමයි ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ chance එකක් ඔයාලට හම්බුනොත් එහෙම ඔයාලට පුළුවන් මේක හරහා ලොකු මුදලක් උපයන්න. ඉතින් ඔයාලත් වාහනයක් තියෙන කෙනෙක් නම් පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලගේ වාහනේ free space එකක් හදලා ඒ free space එකේ ඇඩ්වර්ටයිසින් පාට් එක run කරන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේක පැසිව් ඉන්කම් එකක් විදිහට තියාගන්න. ඉතින් මම හිතනවා අද කියපු පැසිව් ඉන්කම් පාර්ට්ස් පහම ඔයාලට හොඳට තේරෙන්නේ නැති. ඒ වගේම මේකෙන් කීපයක් හරි ඔයාලා try කරනවා නම් ඔයාලගේ feedback එක අනිවාර්යෙන් අපිට කියන්න අමතක කරන්න එපා. මොකද මේ feedback එක හරහා මට පුළුවන් මේ දේවල් develop කරලා ඔයාලට තවත් තවත් මේ වගේ ideas ලබා දෙන්න. ඉතින් මේක ඇත්තටම මම හම්බෙන් කරන්න ඕන කියලා හිතන වීඩියෝ එකක්. ඉතින් ඒ හින්දා කොහොම හරි මේ වීඩියෝ එක මම හිතනවා සාර්ථකව ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒ වගේම මම මේ කියපු හැම දෙයක්ම ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව තේරෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක ටිකක් දිගුණා. හැබැයි මට මෙතනදී ඔයාලට ෆයිනල් අවුට්කම් එක විදිහට දෙන්න උවමනා වුණේ මේකේ ඉන් ඩීටේල් වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා මේ දේවල් try කරලා බැලුවොත් එහෙම ඔයාලටත් හොඳ පැසිව් ඉන්කම් පාත් එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොට මම මේ පහෙන් හතරක් එහෙමත් නැත්නම් තුනක් වගේ පාවිච්චි කරනවා. ඒ වගේම මම ඒ හරහා මුදල් උපයලා තියෙනවා මේ වෙනකොට. ඉතින් පුළුවන් නම් try කරලා බලන්න. මේකේ විශේෂත්වය තමයි මේක passive income path එකකටවත් ඔයාලට මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් try කරලා බලන්න. ඒ වගේම තාමත් master tech එක subscribe කරලා නැත්නම් දැම්ම පහළට තියෙන රතුපාට subscribe button එක click කරන්න. click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video segment එකම ඔයාලා ගාඩම notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ video එකකින් ඉක්මනටම හම්බෙමු. Thank you.